හොරාමගේ අම්මගෙන් පේනහනක දෙදස් පහලවේ ජනවාරි අටවෙන් දැන් පස්සේ අවසන් කළ. රාජපක්ෂ මහත්තයා හොරකම් ගැන කතා කරද්දි හොරු හොරකම් ගැන රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලයේ රාජපක්ෂ පාලන තන්ත්‍රය තුළ ඒ රාජකීය පවුල සහ ඒ පවුල වටා සිටි සට්ටැඹියන් ඒ දෝලාව කරගහපු ඇම්බැට්ටයෝ කරපු හොරකම් කොච්චරද්ද කියන එක මේ දැන් විමර්ශනය වෙන විභාග වෙන නඩුවලින් අපිට හිතාගන්න පුළුවන්. විභාග වෙන නඩුවලින් අපිට හිතාගන්න පුළුවන්. මේ රාජපක්ෂ මහත්තයා කියන්නේ ඒවා විමර්ශනය කරන එක වැරදි. හරිද? FCID එක හොර FCID එකක් කියලා එකක් පිහිටවගෙන තිබෙනවා. මේක නීති විරෝධී අපිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා, අපිට විරුද්ධව නඩු අහනවා. ඒක වැරදි. දැන් හොරකම් අල්ලනකොට ඒක වැරදි. ඒගොල්ලන්ගේ හොරු නෙවෙයි. රාජපක්ෂ මහත්තයලගේ හොරු නෙවෙයි. ඒගොල්ලන්ගේ හොරු හොරකම් කරාට ඒව හොරකම් නෙමෙයි. ඇගෙන අපි අපේ කාලේ හැම හොරකම් උනේ නැහැනේ. අපේ කාලේ හොරකම් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ හොරකම් උනාද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. දැනගත්තේ 2015 පස්සේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ හොරකම් කරපු ඒවා කොච්චරද කියනවා නම් හොරකම් කරලා කෝටි ගාණක කෝටි 4ක් හොරකම් කරපු එක නඩු අහන්න එන්න කිව්වා, මුසාවියට එන්න කිව්වම ණය ගහනවා. ණය ගහපු එකගේ විමර්ශනයක් නැහැ. ඔන්න හොරකම් අල්ලපු විදිය. ඔන්න හොරකම් වල දඬුවම් දීපු විදිය. තමන්ගේ පුතන්ඩියා නාවුක හමුදාවේ ලුතිනන්වරයට කොහොමද විශාල මුදලක් CSN නාලිකාව පිහිටවන්න ඒව ආරම්භ කරන්න කොහොමද කියලා කියාගන්න විදිහක් නැහැ. දෙන උත්තරේ තමයි ඒ ආච්චිගේ DC ආච්චිගේ මැණික් මල්ලෙන් තමයි සල්ලි හොයාගත්තේ කියන එක. ඔන්න මේව හොරකම් නෙමෙයිද? හොරකම් වෙච්චේව හොරකම් ගැන කතා කරන්න නිදහසක් තිබුණේ නැහැ. අද මහින්ද රාජපක්ෂ මහත්තයාට පුළුවන්. අද මහින්ද රාජපක්ෂ මහත්තයා බය නැතුව ඇවිල්ලා කෝ හොරු ගැල්ලුවද? කෝ හොරකම්? මෙන්න හොරකම්. මෙයා හොරකම් කරනවා. මෙයා කොමිස් ගන්නවා. මෙයා කොමිස් ඉල්ලනවා. හතර වරන් දාලා කියන්න පුළුවන්. එහෙන් මහ අද පවතින ප්‍රජාතන්ත්‍රවාදය, අද පවතින මාධ්‍ය නිදහස, ඒ නිදහස නිසා අද කියන්න පුළුවන්. අද කියන්න පුළුවන්. අද කාටවත් ගැලවෙන්න බෑ. අද කාටවත් ගැලවෙන්න බෑ. අද මාධ්‍ය වාර්තා කරනවා. අද ටක්කෙට වාර්තා කරනවා. ඒව ප්‍රශ්න කරනවා. ආණ්ඩුව ප්‍රශ්න කරනවා. දේශපාලනඥයෝ ප්‍රශ්න කරනවා. ඒක තමයි හදලා තියෙන දේශපාලන සංස්කෘතිය. අද ආයතන තියෙන ස්වාධීන ආයතන පිහිටවල තියෙනවා. කොයිද ස්වාධීන ආයතන තිබුණේ? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාර්ය හොරු අල්ලන්න. කොයිද මාධ්‍ය නිදහස තිබුණේ? කවුද ලිව්වේ මිනිස්සුන්ට මොකද උනේ? හොරකම් ගැන ලිව්ව මිනිස්සු තමයි. හොරකම් ගැන ලිව්ව ලසන්ත වික්‍රමතුංග මහත්තයාට තමයි මහපාරේ මැරෙන්න උනේ. මහපාරේ මැරෙන්න උනේ. විඥානා ගනුදෙනුව ගැන ලිව්ව, ඒ හොරකම් ගැන ලිව්ව ලසන්ත වික්‍රමතුංග මහත්තයාට තමයි මහදාවාලේ මහපාරේ මැරෙන්න උනේ. කොයිද හොරු අල්ලන්නේ? හොරු අල්ලන මිනිසුන්ට රටේ ඉන්න බැරි වුණා. හොරු ගැන ලියන මිනිසුන්ට, වංචාවල් ගැන ලියන මිනිසුන්ට, කතා කරපු මිනිසුන්ට රටේ ඉන්න බැරි වුණා. එක්කෝ අතුරුදහන් වුණා, එක්කෝ මරලා දැම්මා. මෙන්න තිබුණු දේශපාලන සංස්කෘතිය, මෙන්න තිබුණු දේශපාලන පරිසරය. ඒ දේශපාලන පරිවර්තනය වෙනස් කරාට පස්සේ අද ඕන කෙනෙකුට පුළුවන් ඇවිල්ලා කියන්නේ